Amerika ini. जय देवा जय देवा අපි ඉස්සෙල්ලම පොලිසියට කියනවා මෙතන නීති මූර්තිකයෝ ඉන්නේ බහුතරයක් අපි මේ අලුත් කඩේ උසාවියට යන්න ආවේ මේ උද්ඝෝෂණ ඉවර වෙලා අලුත් කඩේ උසාවියට මේ පේමන්ට් එකේ දිගේ යන්න ආවේ පාරවල් බ්ලොක් කරන්න නෙවෙයි ආවේ හැබැයි මේ පාර බ්ලොක් කරේ පොලිසිය පාර බ්ලොක් කරේ පොලිසිය ඒක අපි දැක්ක ඊයේ උද්ඝෝෂණය මීට කලින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කරපු උද්ඝෝෂණ මේ හැම හේකම ජනතාව සාමකාමීව යද්දි පොලිසිය තමයි බැරියර් දාලා ගැහුවේ. එතකොට මෙතන ඉන්න මේ ආදරණීය පොලිසියේ ඉන්න සමාජිකයන්ට මේ නිලධාරීන්ට අපි කියන්නේ තමුන් ක්‍රියාත්මක කරන්න කාගේ හරි නීතියක් වෙන්න පුළුවන්. හැබැයි තමුන්ගේ හෘද සාක්ෂියට කතා කරලා අහන්න ජනතාව මේ ඇයි පාරට බැහැලා තියෙන්නේ? ඊයේ අර අම්මා කෙනෙක් දරුවෙක්ව අරන් ආවේ ඇයි? ඒ දරුවට බොන්න කිරිපිටි ටික තියෙනවද? කන්න පරිප්පු තියෙනවද අඩුම තරමේ? වෙන ඒවා ඕනේ නැහැ. පරිප්පු කන්න පුළුවන්ද? තුන් වේල කන්න පුළුවන්ද? අපි දන්නවා පොලිසිය ඒ කෑම එක කන්න බෑ. ඒ කන එක උනත් පෝෂණයක් නැහැ. ඒක තමයි ඇත්ත தත්ත්වය. ඒතර මේවට විරුද්ධව තමයි මේ ජනතාව පාරට බහලා ගියේ. ඒතකොට ඒ ජනතාවට මොන නියෝග ආවත් ප්‍රේමවති මනම්පේරි නඩුවේ කියනවා මොන නියෝග ආවත් ඒ නියෝග සාධාරණව විතරයි ඉෂ්ට කරන්න පුළුවන් කියලා. එතකොට ඊයේ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරු හිටියා, නියෝජ්‍ය පොලිස්පතිවරු හිටියා. අර ඉතිපන්දම් පත්තු කරපු අහිංසක ජනතාවට තමයි පහර දුන්නේ. මොකද්ද එතන තියෙන වරද? නීති විරෝධී රැස්වීමක් තියෙනවද? අයිතු ජනරාශියක් තියෙනවද ඉතිපන්දමක් පත්තු කරා කියලා? එහෙම එකක් නැහැ. එහෙමනම් අපි පැහැදිලිවම ආවේ මෙතන මහජන පීඩා කරන්න බැරියර් දාලා පාරවල් වහන්න නෙවෙයි. මේ පණිවිඩය දෙන්න. ඒ පණිවිඩය දෙන්න අපිට අයිතියක් තියෙනවා. මොකද අපි තමයි උසායි වල ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නේ. පෙනී ඉන්නකොට ඒ ජනතාවට දාන චෝදනා, අසත්‍ය චෝදනා, ඒ ජනතාව රක්ෂිත බන්ධනාගාරගත කරන්න කරන උපක්‍රම මේ සියල්ල අපි දන්නවා. ඒවට අපි සංවේදී. ඒක නිසා තමයි අපි වෘත්තිකයෝ විදියට මේ සීමිත පිරිසක් හරි මෙතනට ආවේ. ඒක නිසා අපි පැහැදිලිව කියනවා මේ මර්ධනය නතර කරන්න මොන නියෝග ආවත් ජනතාවට පහර දෙන්න එපා. ඒ ජනතාවගේ මුදලින් තමයි උපතමුන් වහන්සේලා ජීවත් වෙන්නේ. ඒක නිසා තමුන්ගේ බිරිඳට එල්ල කරන ප්‍රහාරයක් කියලා සලකන්නේ කියන පණිවිඩය දෙන්නයි අද අපි මෙතනට ආවේ. ඒක නිසා අපි තවදුරටත් කියනවා මේ විදියට දිගින් දිගටම මර්ධනය ක්‍රියාත්මක කරොත් උසාවි වලින්, අධිකරණ වලින්, පුනරුත්ථාපන අධිකාරි වලින් මේ ප්‍රශ්නේ විසඳන්න බැරි වෙනවා.